සුවපත් වේවා, ආයු වැඩේවා, සුව බෝ වේවා ඔබට, රටට සහ මුළු ලෝකයටම. අද 2022 අවුරුද්දේ පෙබරවාරි මාසයේ 3 වෙනිදා 3/2/22. ඊයේ දවස නම් විශේෂයි. ඉලක්කම් ගැලපෙන්න අනුව. ඒක අපි කිව්වා 2/2/22. එහෙම ඊයේ විශේෂ වුණා ඉලක්කම් ගැලපෙන්න අනුව. අද එතකොට විශේෂ දවසක් නෙවෙයිද? අද දවසත් විශේෂයි. මේ අද දවස අපිට අලුත් අවස්ථාවක් උදා කරලා දීලා තියෙනවා, උදා වෙලා තියෙනවා ඊයේ දවසට වඩා. කම්මැලියට ඉව තියනවා කියලා කියනවනේ. කම්මැලියට අනාවැක කියන්න පුළුවන්ලු. කම්මැලියගේ හැටි දිවස් තියනවලු. කම්මැලියට දිවස් තියනවා කියලා කියනවා. ඒ කම්මැලියන්ගේ හැටි. මෙහෙම වෙන්න පුළුවන්, ඕක මෙහෙමයිනේ, අරමයිනේ, මෙහෙමයිනේ. හැබැයි අද ජාතික පොත්පතක තියෙනවා මඤ්ඤොක්කා වගාවෙන් මුලින්ම පටන් ගන්න අනුන්ගේ වතුවල මඤ්ඤොක්කා කුලියට ගලවලා. හැබැයි දැන් මේ වෙනකොට කන්ටේනර් පිටින් මඤ්ඤොක්කා රට යවන ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා අවුරුදු 7ක් ඇතුළත. වැඩේ පටන් ගනිතේ ගමේ අය මට මාර කතා කිව්වේ කියලා ඒ ව්‍යවසායකයා කියනවා. ඒ පුවතත් කියන්න. හැබැයි කම්මැලියන්ගේ සිරිත තමයි එහෙම අනාවක කියන එක. දිවස් බලලා දිවස් හෙලලා කියනවා අරම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්. හැබැයි මහන්සිවල වැඩ කරන මිනිස්සු එහෙම දිවස් වලින් නෙවෙයි තමන්ගේ ආත්ම ශක්තියෙන් වැඩ කරන ලෑසි. අද ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ වෙනවා, වැඩ කරන ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ වෙනවා. හැම ගමකම වැඩ කරන්න පටන් ගන්නවා. සුබ නැකතක් එළමෙනවා කියලාත් කියනවා. ඒ නැකතට ස්වාධීන රූපවාහිනිය ප්‍රමුඛව මේ වැඩපිළිවෙල පිළිබඳව රටට කියන්න ඇයි මෙහෙම වැඩපිළිවෙලක් අවශ්‍ය කියන පණිවිඩයත් දෙන්න සූදානම්. එයත් ජාතික පොත්පත් වාර්තා කරන ප්‍රධාන සිරස්සල මොනවද කියලා අපි විමසමු. විය යුත්ත සහ නොවිය යුත්ත මේ දෙකම අපිට වාර්තා කරන්න පුළුවන්. අද ජාතික පුවත්පත් අතර සිංහල මාධ්‍යයෙන් පළවෙන සියලුම ජාතික පුවත්පත්වල එකම සිරස්සලය වෙන්නේ, එකම පුවත වෙන්නේ එක සිද්ධිය. එක සිද්ධියෙන් සිරස්සලම වෙනවා. විය යුත්ත සහ විය නොයුත්ත, නොවිය යුත්ත මොකද්ද කියලා අපිට පැහැදිලි කරගන්නත් පුළුවන්. ලංකාදීපයේ කියනවා රාගම වෛද්‍ය පීඨයට ප්‍රහාරයක්, මැරයන්ගෙන ඇමතිගේ නිලරියත් රේදුරුත් අල්ලා පොලිසියට බහර දීලා. ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, විමුක්තිය රුද්‍රුග සහ ජයල විශේෂ වාර්තාකරු 30 කොටින් කඩුවයි වාර්තා කර සිටින්නේ. 15ක් පැන ගිහිල්ලා සිසුව 4ක් රෝහලේ. මේක තමයි මේ සිරස්සලේ දුටුවම විය යුත්ත සහ නොවිය යුත්ත කියන දෙකම පැහැදිලි වෙනවා. නොවිය යුත්ත තමයි මැරයන් ගෙනහිල්ලා විශ්වවිද්‍යාල සිසුන්ට පහර දෙන එක. ඒ නොවිය යුත්ත. විය යුත්ත තමයි එහෙම මැරයන් එනවා නම් කරන්න තියෙන දේ තමයි අල්ලලා පොලිසියට බාර දෙන එක. ඒ කියන්නේ නීතියට පිටුපාන්න ඉඩක් නොතිබෙන විදියට ඉඩක් හදන එක තමයි වැඩේ. ඒක තමයි විය යුත්ත. අද පුවත්පතත් වාර්තා කරනවා දැන් වෛද්‍ය සිසුන්ට පහර දුන් 6ක් අත්අඩංගුවට, සිසුන් 3 දෙනෙක් රෝහලේ. රාජ්‍ය ඇමතිවරයෙකුගේ පිරිසක් ශිෂ්‍යකැටුමට මැදිහත් වීම ඉතාමත්ම අවාසනාවන්ත කරුණක්. රාගම වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජානකී හේවාවසන්ති දුරෙන් ඉවත් වන්නේ ජනපති අරුන්දිකට කියයි, නැවත වතාවක් නිවැරදි කරනවා අරුන්දිකට කියයි කියලා නවෝදයා පවණි වාර්තා කරන්නේ. අද පුවත්පත මේ සිද්ධිය වාර්තා කරද්දී මේ කතාවේ අනිත් පැත්තත් වාර්තා කරනවා. එකපාරට මේ සිද්ධිය එක චෝදනාවට ලක්වෙන පිරිසට ඇඟිල්ල දික් කරනවා වගේම, හැබැයි මේ ගැටුම් වලට හේතුව මොකක්ද කියන එකත් අනිත් පැත්තෙන් අනාවරණය වෙනවා. අද පුවත්පත කියනවා පහර දීම පිටුපස ඇත්තේ සමිති දෙකක ගැටුමක්. රාගම රෝහලේ ප්‍රතිකාර ලබන ලොහාන් කනිෂ්ක සිසුවාගේ මව වන විශේෂඥ වෛද්‍ය KDC පරණවිතාන මහත්මිය කිව්වා කියලා අද පුවත්පතට වාර්තා කරනවා මීගමුවේ බර්ටි ඩයස්. මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරන ලොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතාන සිසුවාගේ මව වන විශේෂඥ වෛද්‍ය KDC පරණවිතාන මහත්මිය පවසා තිබෙන්නේ මේ පහර දීම පිටුපස තියෙන ශිෂ්‍ය සමිතිය අතර ගැටුමක්. තමන්ගේ පුත්‍රයාට පහර දීමට ප්‍රධාන හේතුව ඔහු නවක වදයට එරෙහිව පෙනී සිටීම. ඒ වගේම තමන්ගේ පුත්‍රයා පළමු වසරේදී ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ මේ විදියටම පහර දීමට ලක් වුණා. ඒ තමයි නවක වදයට විරුද්ධ වීම කියන කාරණාව මත. නවක වදය යුනිවර්සිටි කොලේජී පටන් ගත්ත කාලේ ඉඳලම තිබුණා කියලා කියන්නේ ලංකාවේ. හැබැයි මේ වෙනකොට මේ නවකවදේ ක්‍රියාත්මක කරන දේශපාලන කණ්ඩායම් වල අනුබල ලබන පිරිස් දෙකක් ඉන්නවා විශ්වවිද්‍යාල ඇතුලේ. ඔවුන්ගේ මේ නවකවදේ හැසිරීම පිළිබඳව දියුණු සමාජයක්, එහෙම නැත්නම් ශිෂ්ට සමාජයක් අනුමත කරන්නේ නැහැ. ඒක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ටයර් එකක් ඔලුවට දාපු සිද්ධියෙන් අර ගල් ටයර් එකක් ඇවිල්ලා ශිෂ්‍යෙක්ගේ ජීවිතය අදටත් අනතුරුදායක මට්ටමක තියෙන ඒ සිද්ධියෙන් මතක් වෙනවා. එතකොට මේ මව කියන්නේ ඒ සිදුවීම. ඒ කියන්නේ මේ කතාවේ තියෙන අනික් පැත්ත හෙළිදරව් කරනවා. ඊළඟට අරුණ පුවත්පත කියනවා වෛද්‍ය සිසුන්ට පහර දුන් සිද්ධිය ජනපති අරින්දිකට අස් වෙන්න කියයි. උදේජීවේක නායකයා වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පතට වාර්තා කරන මේ ප්‍රධාන සිරස්සලය. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සලය සඳහන් කරනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා राज्य अमतिवराट दलिस दोषापरोपणे कर अति बवद देशपालन आरंच मार्ग सनात करनवा किसी वित राज्य अमतिवरया अगमति महिंद राजपक्ष हमु कारण पहदिल करते बिना राज्य अमतिवरया ईये हवस देकवन तुरुत अमात दुहुरेन इवत्तुने नत केला अरुण पुवत्पत කියනවා මීට පෙරද राज्य अमति අරුන්දික ප්‍රනාන්දු ඩුබායි සිට පැමිණි එතනෝල් ව්‍යාපාරිකයෙකු කටනායක ගුවන්තොටුපළේ විශේෂ පරයන්තයට ගෙන ගොස් රැගෙන ඒ මේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා තිබුණා කියලාත් අරුණ පුවත්පත කියනවා. ඊළඟට අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සලෙන් පස්සේ දිනමින වාර්තා කරන විදිය රාගම වෛද්‍ය පීඨයේ ගුටි කෙලියක් හයක් අත්අඩංගුවට සිසුන් හතරක් රෝහලේ පොල් සංවර්ධන අධිකාරියේ මෝටරයක් සමග රියදුරු කොටුවේ රාජ්‍ය අමතිවරයෙකුගේ පුත්‍රයෙකුට චෝදනාව ඔප්පු වුණොත් රාජ්‍ය අමතිකමෙන් යනවා කියලා අරුන්දික කියයි කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. එතකොට මැරයන් ගියා කියලා කියනවා, ඇතුළට ගියා කියනවා. ඒවා CCTV දර්ශන වලින් ඇත්ත නැත්ත හෙළි වෙයි. අනික් පැත්තෙන් ගත්තම පොල් සංවර්ධන මණ්ඩලයේ වාහනයක් කොහොමද මෙහෙම දේවල් වලට පාවිච්චි කරන්නේ? රාගම වෛද්‍ය පීඨයේ මහරෑ වළිය අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන කීර්ති මෙන්ඩිස් රණ්ඩුවට හේතුව නවකවදය ශිෂ්‍යයෙකුට බරපතලයි පිරිස ආවේ පොල් සංවර්ධනයේ රියකින් පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා උපුටා දක්වමින් ධාරා විජේවර්ධන වාර්තා කරනවා මේ මව්බිම් පුවත්පත චාරූපෙක්ක පළ කරනවා මෙන්න මේකයි කාරක කියලා මැරයන් රගිනා සිසුවාට නීතිය ක්‍රියාත්මක කරන සිසු මාපිය සංගමය කියනවා මැරයන්ට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන අන්තරේ කියනවා පහර දුන් 6ක් අත්අඩංගුවේ තුවාල ලැබූ සිසුන් 3ක් රාගම රෝහලේ තවත් 2ක් මීගමුවේ මා සම්බන්ධ බව ඔප්පු කළොත් ඇමතිකමෙන් යනවා කියලා राज्य मात्य अरुंदिक प्रणांदु करण प्रकाशयत मौबिम वार्ता करनवा दिवैन කියනවා රාගම වෛද්‍ය පීඨයට කඩාවැදී ඇමති අරුන්දිකගේ මැරයෝ වෛද්‍ය සිසුන්ට පහර දීලා මගේ සම්බන්ධයක් වුණොත් ඇමතිකම දාලා යනවා රාජ්‍ය ඇමති අරුන්දික කියයි පොළු මුගුරු චේන් රැගෙන පිස්සු කෙලිති සිසු හතරක් රෝහලේ වෛද්‍ය සිසුවෙක් ඇතුළු 6ක් අත්අඩංගුවට පිටස්සරණ කැමැති හැතුවීම කිසිසේත් අනුමත කරන්න බෑ. දැන් පොළු මුගුරු චේන් මේවා අරගෙන ආපු සියලුම දෙනා මැරයන්ට නැද්ද කියන එකත් ඉදිරියේදී අනාවරණය වෙයි. එතකොට මේවා අතේ තියාගෙන තමයි රැග් කරන්නේ. මේවා අතේ තියාගෙන තමයි රැග් කරන්නේ කියන එකත් අමතක කරන්න නරකයි. ජාතික පුවත්පත් සිංහල මාධ්‍යයෙන් පළවෙන ඒ පුවත වාර්තා කරද්දී අද Daily FT පුවත්පත වාර්තා කරනවා Government kick off 100 billion grassroots revival today. ග්‍රාමීය මට්ටමේ එහෙම නැත්නම් ගැමි පුබුදුව සඳහා රුපියල් බිලියන 100ක ව්‍යාපෘති ලක්ෂ්‍ය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ඊයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කර සිටියා. මේ මුදල් යන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ට විතරද කියන ප්‍රශ්නයට උත්තර දෙනවා නෑ. മന്ത്രി ආසන දිහා බැලුවාම එහෙම නැත්නම් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ බහුතරයක් ඉන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අයිති නැති පළාත් පාලන ආයතන නියෝජිතයන් බහුතරයේ ඉන්නේ ඒ අය. හැබැයි වෙනසක් නැතුව මේ සියලුම දෙනාට මේ මුදල් ලබා දෙනවා. මුදල යන්නේ ග්‍රාම සේවා නිලධාරී වසමට කොට්ටාසියට යන්නේ. එතකොට හැම ග්‍රාම නිලධාරී වසමකම රුපියල් මිලියනයක් වටිනා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඒ අනුව ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ වෙනවා කියලායි සඳහන් කර සිටින්නේ. ඒ පිළිබඳව අද දවසේදී වැඩිවටත් තොරතුරු දැනගන්නට පුළුවන් වෙයි. මේ සුබනකත එළමෙන අවස්ථාවේදී ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්සල ඕවා ඉතිරි සිරස්සල අපි හාර අවසල බලමු. අද අරුණ පුවත්පත කියනවා තවත් රට සල්ලි තොගයක් හොරෙන් රට යවන තැතක් වැරදී කියලා සාලි කුමාර ගුණසේකර වාර්තා කරන්නේ. තවත් රට සල්ලි තොගයක් පිට පන්නන තැත වරදී රුපියල් කෝටියකට අධික විදේශීය මුදල් තොගයක් ගුවන් මගින් ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයන් දෙදෙනෙක් රේගු මද්ද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගත්ත කියලා වාර්තා කරනවා. පෙරේද පත්තරවල තිබුණා, ඊයේ පත්තරවල තිබුණා, අද පත්තරවල තියෙනවා. ඒ කියන්නේ දිනපතා මේ විදියට රට සල්ලි විදේශ රටවල් වලට යැවීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙච්ච බවට අනාවරණය වෙන්න පුළුවන්. මෙලෙස සාක්ෂි විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් පුවත් වාර්තා වෙනවා. රට ඇතුලේ ඩොලර් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ බැංකු පද්ධතියෙන් තොරව ඩොලර් මේ විදියට මාරු කරලා විදේශ මුදල් මේ විදියට මාරු කරලා ඒවා ගුවන් මගින් ගෙනියන තැතක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එකක් තමයි සමහරු මුදල් ඉල්ලන්නේ ආනයන සඳහා කියලා බඩු ගෙන්නන්න කියලා මේ පුද්ගලයන් දෙදෙනාගේ ගමන්වල තුල ඉතා සූක්ෂම ලෙස රුපියල් 1 කෝටි දසලක්ෂයක් වටිනා යූරෝ 46000ක් සංගවා තිබුණා කියලායි සඳහන් කර සිටින්නේ අරුණ පුවත්පත. කොමුණක් ඒ තැත වරදී. තවත් තැතක් තියෙනවා. ඒ තමයි ලයිට් කපන්න ඕනේ කියලා. නොරොච්චෝලේ හරි एनिसा लाइट कपन्न ओने නැහැ කියලා මහජන උපයෝගීතා කොමිෂන් සභාව කියනවා. නොරොච්චෝලේ හරි දැන් කපන්න ඕනේ නැහැ. අශිකා ජයවිරයි කියන්නේ. නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ පසුගිය පළවෙනිදා අක්‍රිය වීම නිසා දෙවෙනි ජනන යන්ත්‍රයෙන් විදුලි පද්ධතියට එකතු වෙන්න තිබිච්ච විදුලිය ලැබුණේ නැහැ. දැන් ඒක නිසි පරිදි සකස් කරලා තියෙනවා. ඒ නිසා ලයිට් කපන්න ඕනේ නැහැ කියලා තමයි කියන්නේ. මේ යන්ත්‍රය පද්ධතියට එක්වීමත් එක්කම මෙගාවොට් 270ක් නැවත ජාතික පද්ධතියට එක් වූ බව ඔහු කියා සිටියා කියලා කියන්නේ මේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහත්මයා උඩට දක්වමින් තමයි අද අරුණ පුවත්පත මේ විදිහට වාර්තා කරන්නේ. හැබැයි අනිපතෙන් දිවයින වාර්තා කරනවා වෘත්තීය සමිති කියන කතාව. වෘත්තීය සමිති කපන්නම තමයි හදන්නේ. ඒ ලෙවල් ඔන්න මෙන්න තියෙද්දි අද ඩීසල් නොදුන්නොත් බලාගාර 3ක් කොට උඩ පැය 3ක් 4ක් ලයිට් කපන්න වෙනවා. ශිරාන් රණසිංහ වාර්තා කරන ඉංජිනේරුවෝ කියන කතාව. නැවත වතාවක් අපි අරුණ පුවත්පතට යනවා. අරුණ පුවත්පත නොරෙච්චෝලේ හරි දැන් කපන්න ඕනේ නැහැ කියන මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ප්‍රකාශය උපුටා දක්වන වාර්තාවේ කියනවා ඊයේ කිසිදු ප්‍රදේශයකට ලයිට් කැපුවෙන්නේ නැහැ. ඒ වගේම සෝජිස්ට් බලාගාරය අද සිට ජාතික පද්ධතියට එකතු වෙනවා. ඒ වගේම බත්තල බලාගාරයෙන් අවශ්‍ය ඉන්ධන බත්තල බලාගාරණුත් අවශ්‍ය බලශක්තිය ලබා ගන්න පුළුවන්. මොකද කණිජ තෙල් සංස්ථාවෙන් නිකුත් කර ඇති සහතිකය අනුව අද දවසේදී ඒ බලාගාරයටත් විදුලිය ලැබෙවි. ඒ වගේම ඉදිරි සතියට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලබා දීමට බලශක්ති මැති උදේ ගම්මන්පිල මහත්මයා පොරොන්දු බැවින් තෙල් හිඟයක් ඇති නොවන බව ඔහු පැවසුවා කියලායි සඳහන් කර සිටින්නේ. ඒ කියන්නේ ඉංජිනේරුවෝ කියනවා පැය 3-4ක් ලයිට් කපන්න වෙනවා කියලා. නමුත් අද අරුණ පුවත්පත අශිකා ජයවීර මේ පුවත තවදුරටත් සංවර්ධනය කළා. අලුත්ම තොරතුරු වාර්තා කරනවා සතියකට ඉන්ධන දෙන්න කණිජ තෙල් අමාත්‍යාංශය එකඟ වෙලා තියෙනවා. ඒ නිසා ලයිට් කපන්න අවශ්‍යතාවක් මතුවෙන්නේ නැහැ ඉංජිනේරුවන් බලාගෙන හිටියට. ඒ අතරේ ඊයේ තම්බ පවණි සුළං බලශක්ති උද්‍යානය නිරීක්ෂණයට ලක් කළා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. නව සුළං බලාගාර ඉදිකළ හැකි ස්ථාන පිළිබඳව තවදුරටත් හොයලා බලන්න ජනපතිකෙන් විදුලි බලධාරීන්ට උපදෙස් ලැබුණා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව තව කොහේද මේ විදියට සුළං විදුලි බලාගාර හදන්න පුළුවන් ඉක්මනින්ම ඒ සඳහා පියවර ගන්න කියලායි ජනාධිපතිතුමා උපදෙස් දෙන්නේ. වැඩේ තියෙන මේවා හඳුනගෙන තියෙනවා සමහරවිට ව්‍යාපෘති ඉදිරිපත් කරලා තියෙනවා. ඒවට අනුමැතිය ලැබෙන එක තමයි කාලේ හරියට නිකන් අර සමහර වාර්තා මකරකටට ගියා වගේ තමයි තියෙන්නේ. කවදාවත් එළියට එන්නේ නැහැ. සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන් එහෙමයි. ඊළඟට සුළං බල ශක්තිය සම්බන්ධයෙන් එහෙමයි. ඊළඟට අනෙක් පැත්තෙන් ගත්තාම තර්මල් පවර් එක එහෙම නැත්නම් අර උදම් භූගත උෂ්ණත්වය තාපය භූගත තාපය ආශ්‍රයෙන් විදුලි උත්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. මේවා සම්බන්ධයෙන් ගත්තාම මේ කාරණා පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. හැබැයි කවුද මේවට ඉඩ නොදෙන්නේ? අර්බුදයෙන් විප්ලවයට මාර්ගයක් හොයාගන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති වරලත් ඉංජිනේරු රංජිත් සේපාල මහත්මයා කියනවා මෙතෙන්දී. ගුණසිංහ හේරත් එක්කයි කතා කරන්නේ. දැන් හෙට වෙනකන් හෙටට ලයිට් කපන්න පුළුවන්ද? මට අද ලයිට් කපන්න තෙල් තියෙන අද ලයිට් දෙන්න තෙල් තියෙනවද නැද්ද කියන එක නෙවෙයි විවාදයට මාතෘකාව වේ යුත්තේ. මේ අර්බුදයෙන් මිදෙන්න මොකද කරන්න කියලා. අර්බුදය තියෙන්නේ ඒක අද ඊයේක ඇති වෙච්ච එකක් නෙවෙයි. එතකොට දැන් මේ කතකාවටතර කවදාවත් රටේ ජීවත් නොවෙච්ච උදවිය වගේ බලන්නකෝ. දැන් එදා තෙල් ටික අරගෙනනේ මේ ලයිට් දෙන්නේ කියලා මේ විදිහේ කතා කරන උදවිය අමතක කරන කාරණාව තමයි මහා පරිමාණ ව්‍යාපෘති අවුරුදු 5ක් තිස්සේ ක්‍රියාත්මක කළේ නැහැ. අර්බුදයෙන් ඒ නිසා විප්ලවයට මාර්ගයක් හොයාගනිමු. දැනට පවතින අර්බුදය ඇතුනේ අදාළ ආයතන එකාවන්ව ක්‍රියාත්මක නොවෙච්ච නිසා. එහෙත් දැන් ඒ ආයතන සියල්ල ක්‍රියාත්මක නිසා ප්‍රශ්නේ විසඳුණු ඇතැයි විශ්වාස කරන්න පුළුවන්. මේ දවස්වල ගත තීරණ මත අපට ඉදිරියට යා හැකියි. මේ ගමන නැවැත්වීමට කිසිවෙකු ඉදිරිපත් නොවනු ඇත කියලායි විශ්වාස කරන රංජිත් සේපාල මහත්මයා. යුද්ධෙත් තිබුණ මෙහෙම කතාවක් තමයි හමුදාවන් සහ ඒ කියන්නේ යුද්ධයට සම්බන්ධ ආයතන එකිනෙකා වෙන වෙනම වැඩ කරන්න පටන් ගත්තා. හැබැයි ආරක්ෂක ලේකම්වරයා විදිහට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ සියලු ආයතන එකතු කළා, සම්බන්ධීකරණය කළා. ඒ නිසා තමයි යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. මේකත් යුද්ධයක්. ජලාශය මත සූර්යකෝෂ පැනල සවිකිරීමෙන් ජලයේ වාෂ්පීකරණයක් 130කින් විතර අඩු කරගන්න පුළුවන්. අපි අවුරුද්දකට අවශ්‍ය කරන බලශක්ති ප්‍රමාණය මොකද්ද කියලා සැලසුම් කරලා තියෙනවා. ඒක ලබා ගන්න තමයි ප්‍රමාණිකෝලව පියවර ගන්නෙ. මේ අවුරුද්දේදී පුනර්ජනනීය බලශක්ති වලින් මෙගාවොට් 1000ක් ලබා ගැනීම අපේ බලාපොරොත්තුව. ඒ වගේම ඒ 1000න් 600ත් 700ත් අතර ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තීරණ අරගෙන තියෙනවා. දැන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව එහෙම නැත්නම් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සස්ටේනබල් එනර්ජි ඔතොරිටි එක විදුලි බල මණ්ඩලය මේ ආයතන තුනම එකට එකතු වෙලා හරියට අර යුද්ධදී ත්‍රිවිධ හමුදාවන් එකතු වුණා වගේ වැඩ නොකළොත් මේක ගොඩ යෑමක් නැත අරුබුදයක් පවතින. එතකොට හැමදාම මේ විදිහට පායන කාලවල එද්දි ඩීසල් වලින් ගල්ලඟුරු වලින් විදුලි උත්පාදනය කරන අච්චරක් පැය ගාණක් කපන්න වෙනවා කියලා කියන්න වෙනවා. ඒ නිසා මෙතනදී මේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය තමයි මේ වගේ යෝජනා ගිහිල්ලා තියෙන්නේ. පුනර්ජනනීය බලශක්ති පිළිබඳ යෝජනා ව්‍යාපෘති යෝජනා ගිහිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ ගාවට. ඒකට ඒගොල්ලෝ එතනින් ඊට පස්සේ විදුලි බල මණ්ඩලය අනුමැතිය ඉල්ලනවා. ඔන්න ඔතෙන්දී තමයි ගැටලුව ඇති වෙලා තියෙන්නේ. ඒකයි පහුගිය දවස්වලම වාර්තා වුණේ සූර්ය බලශක්තිය සම්බන්ධයෙන් තිබිච්ච ගැටලුව. දැන් සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා කියනවා ආයතන තුනම එකවන්ව වැඩ කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා ගැටලු විසඳගන්න පුළුවන් වෙයි කියලා මේ අර්බුදෙන් විප්ලවීය මාර්ගයකට යමු. ඒක තමයි විසඳුම වෙන්න ඕනේ. ඒ නැතුව හෙටට තෙල් දෙන්න එමන්ත විදුලිය උත්පාදනය කරන්න ඩීසල් තියනවාද ගල්ලඟුරු තියනවාද කියන එක නෙවෙයි අපේ මාතෘකාව වෙන්න ඕනේ. කනිරි තෙල් ගන්න ඩොලර් මිලියන 500ක ඉන්දියානු ණය ගිවිසුමට අත්සන් තැබෙයි. ඒක චාරූපෙක්කම වාර්තා කරනවා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. රාටිගල මහත්මයා සහ ඉන්දියා නියෝජිතයන් අතර ගිවිසුම හුවමාරු වෙච්ච හැටි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ අවස්ථාව පැවැත්වුණේ කියලා. ඊළඟට ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී කියපු කාරණාවක් රංජන් කස්තුරි වාර්තා කරනවා ලංකාදීපෙට මූල්‍ය අරමුදලේ උපදෙස් ගන්නවා ටෙක්නිකල් සපෝට් එක ගන්නවා. ඒක අද ඩේලි FT පුවත්පතත් වාර්තා කරලා තිබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාක්ෂණික උපදෙස් ලබා ගැනීම සඳහා සූදානම් බව ඊයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කළා. ඊළඟට සංවර්ධන ක්‍රියාවලට විද්වත් වෘත්තිකයන්ගේ සහාය ඕන කියලා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය අද වාර්තා කරනවා අරුණ පුවත්පත. රටේ සංවර්ධන ක්‍රියාවලිය අධීක්ෂණය සඳහා විද්වත් වෘත්තිකයන්ගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා. ඉදිරියටත් විද්වත් වෘත්තිකයන්ගේ සහයෝගය රටේ සංවර්ධනය සඳහා රජය අපේක්ෂා කරනවා කියලා OPA එකේ ඒ කියන්නේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය සංවිධානය කරපු අවස්ථාවකට උත්සවයකට අලිගහ මන්දිරයේදී සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමා සඳහන් කරනවා. ඒ අතරේ ඡන්දයකට ආණ්ඩුව යයිද නැද්ද මම නම් ඉක්මනටම ඡන්දයකට යන්න ලෑස්ති කියලා බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා කරන ප්‍රකාශය අද වාර්තා කරනවා ජාතික පුවත්පත් බොහොමයක. ඉක්මන් මැතිවරණයකට මම සූදානම් අගමැතිත් කැමති අමිල අබේරත්නයි වාර්තා කරන්නේ අද මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පත සඳහන් කරනවා මේ කාරණාව ඇතුල් පිටුවක අමිල අබේරත්නගේ වාර්තාව. ඒ අනුව ඡන්දයකට මම ලෑස්ති කියලායි කියන්නේ මුදල් ඇමතුමා. මම කැමති අද හෙට මුණත් මැතිවරණයකට යන්න අපේ පරමාදර්ශී නායකයා වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ බලාපොරොත්තුවක් ඡන්දයකට යෑමට කොහොමුණත් වසරක් ඇතුළත මැතිවරණයකට යෑමට බලාපොරොත්තුවක් තිබෙන බව කියලායි සඳහන් කරන්නේ. පළාත් සභා ඡන්දය තැබීම වැළැක්වීමට හේතුව එහෙම නැත්නම් ඒ තියන්න බැරි වෙන්නේ පහුගිය ආණ්ඩුව විසින් නීති සම්පාදනය කර ඇති නිසා මේ මැතිවරණ ඉක්මනින් පැවැත්වීමේ හැකියාවක් නැහැ. ඕනම මැතිවරණයක් සඳහා සූදානම් වීමට අවශ්‍ය මූලික පියවරක් වශයෙන් ලබන 9 වෙනිදා සිට ප්‍රචාර ක්‍රියාවලිය අනුරාධපුරයෙන් ආරම්භ කරනවා කියලා ඕනම වෙලාවක ඕනම ඡන්දයකට යන්න බලාගෙන අනුරාධපුරයෙන් 9 වෙනිදා ප්‍රචාරක රැස්වීම ආරම්භ කරනවා කියලාත් බැසිල් රාජපක්ෂ මහත්මයා කියනවා. මේ අතරේ ව්‍යාප්තිය කොළඹ නගරේ කොවිඩ් රෝගීන්ගේ ව්‍යාප්තිය 15%කින් වැඩි වෙලා කියලායි වාර්තා කරන්නේ. කොළඹ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම 15%කින් වැඩි වෙලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා ඇතුල් පිටුවල මේ කරුණ පිළිබඳව කොළඹ නගරේ විතරක් ආසාදිතයන් 15%ක් වැඩි වෙලා තියෙනවා. වැඩි ප්‍රමාණයකින් වාර්තා වෙන්න පටන් අරගෙන තිනවා. ඊළඟට ඊයේ 1156ක් ඔක්කොම රෝගීන් වාර්තා වෙනවා. මරණ 19ක් වාර්තා වෙනවා. සුව වෙච්ච ප්‍රමාණය 471යි කියලාත් අද අරුණ පුවත්පතත් වාර්තා කර සිටිනවා. ඊළඟට මේ වාර්තා කිරීම දිහා බැලුවම අද ජාතික පුවත්පත් බොහොමයක් කොවිඩ් සම්බන්ධ පුවත් වාර්තා කරනවා. උපුටා දක්වන්න පුළුවන් ඒ පුවත් තමයි මේ පෙරලා බලන්නේ. එතකොට වැඩිහිටියන් අතර කොවිඩ් පැතිරීම වේගවත් වුණොත් ඒක වයස අවුරුදු 12ට අඩු දරුවන්ට ගැටලුකාරී තත්වයක් කියලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා කියනවා. වැඩිහිටියන් අතර කොවිඩ් පැතිරීම වේගවත් වුණොත් අවුරුදු 12ට අඩු දරුවන් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ යුනිසෙෆ් සහ වෙනත් පර්යේෂණ දත්ත අනුව කොවිඩ් වෛරසය නිසා දරුවන්ගෙන් 0.04ක් ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් තියෙනවා කියලා. ඒ අනුව මෙරට මිලියන 4ක් වන දරුවන්ගෙන් 16,000ක් ජීවිතක්ෂයට පත්වීමේ අවදානමක් පවතිනවා කියලායි සඳහන් කරන්නේ. යුනිසෙෆ් සංවිධානයේ ගණන් හැදීම අනුව කොවිඩ් ආසාදනය වෙන පුද්ගලයන් අතුරින් 0.04ක් දරුවන් මිය යාමේ අවදානම තියෙනවා. දරුවන්ගෙන් 0.04ක් මිය යාමේ අවදානම තියෙනවා. එතකොට ලංකාවේ ජනගහණයට මේ අනුපාතය අදාළ කරලා බැලුවාම විශේෂඥ වෛද්‍යවරයා කියන්නේ දරුවන්ගේ ජීවිත 11000ක් අහිමි වීමේ අවදානමක් තියෙන මොහොතක තමයි අපි මේ ඉන්නේ. දැන් ඉතින් එතකොට මොකද කරන්න ඕනි? එම තත්ත්වය වළක්වා ගැනීම වෙනුවෙන් සිදු කළ යුතු හොඳම පියවර වන්නේ තරුණ වැඩිහිටියන් බූස්ටර් එන්නත නොපමාව ලබා ගැනීම කියලායි සඳහන් කර සිටින්නේ. ඒ කියන්නේ වැඩිහිටි සහ තරුණ පිරිස එන්නත ලබා ගත්තොත් මේ දරුවන් බේර ගන්න පුළුවන් කියන එක විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා. ඒ අතරේ ඇමරිකාවේ ෆයිසර් සමාගම ඇමරිකානු බලධාරීන්ගෙන් ඉල්ලනවා මාස 6ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත ලබා දෙන්න අවසර දෙන්න කියලා. මාස 6 දරුවන්ටත් COVID-19 එන්නත ලබා දීමට ෆයිසර් සමාගම අනුමැතිය ඉල්ලයි. අද පුවත්පත වාර්තා කරන්නේ එක්සත් ජනපදයේ මාස 6 පසුන දරුවන් සඳහාත් මේ මාත්‍රාව ලබා දෙන්න කියලා ඉල්ලන විශේෂයෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් එක්ක එක්සත් ජනපදයේ වැඩිමනත්ම දරුවන් තුල මේ රෝගයේ ආසාදන වීම දක්නට ලැබෙනවා කියලායි වාර්තා කරන්නේ. දැනට සත කිහිපයකට පෙර එක්සත් ජනපදයේ සමස්ත රෝහල්ගත වන COVID-19 රෝගීන්ගෙන් 3.2% ප්‍රතිශතයක් වයස අවුරුදු 4ට අඩු දරුවන් කියලා තමයි ෆයිසර් සමාගම කියන්නේ. ඒ නිසා මාස 6ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත ලබා දෙන්න බොහෝ විට ඇමරිකානු බලධාරීන් ඉඩ දෙයි කියලායි කියන්නේ. එහෙම කියද්දී දැන් අපි මොකද කරන්නේ? මේ ෆයිසර් එන්නත ලබා ගන්න විවිධ මත තියෙනවා. එන්නත් කරණයට මිත්‍යාමත ලොකු බාධාවක් කියලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල සංකල්ප කරන ප්‍රකාශය කුලියාපිටියේ ශාක්‍ය ඉඳුර වාර්තා කරනවා. විශ්ව ශක්තියෙන් හෙළවේදකම් කරන බව කියන ඇතැම් පිරිස් සමාජ මාධ්‍යයට මුදාහරින ජනතාව බියගන්වන වීඩියෝ දෙනුවත් කිරීම මගින් එන්නත් කරණයට මහත් බාධාවක් වන බව සඳහන් කරනවා. මරණ සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය මතය අනුවම නම් 70% පිරිස එන්නතේ ආවරණය ලබා ගන්න ඕනේ. හැබැයි දැන් මේ විතර මිත්‍යාමත හරස් වුණායින් පස්සේ මොකද වෙන්නේ? ඒ 70% ජනතාව එන්නත් කරණය කළා ඒ ආරක්ෂක පලිහ අපි ගාව තියෙන අවස්ථාව අපිට නැති වෙනවා. ඒ ශක්තිය අපි ගාව අහිමි වෙනවා. එතකොට අවුරුදු 30-60 අතර වයස්කාණ්ඩවල එන්නත් කරන ඉහළ අගයක් සිදු කිරීම දක්නට පුළුවන්. අවුරුදු 30-60 අය මේක ඇත්ත නැත්ත තේරුම් අරගෙන ඇත්ත පැත්ත තේරුම් අරගෙන එන්නත ලබා ගන්නවා. 20-30 හා පාසල් වයස්කාණ්ඩවල තරුණ තරුණියන් එවන් බෙදදුරන්‍යය කියා ගන්නා පිරිස් විසින් අන්තර්ජාලයට උඩුගත කොට මුදාහැර ඇති වීඩියෝ දෙනුවත් කිරීම නිසා එන්නත ගැනීමට මහත් අකමැත්තක් දක්වනවා කියලා වෛද්‍ය උත්පල සංකල්ප කියනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කය ඉතා හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මංගල උත්සවයකටවත් එන්නත් කාඩ්පත් නැතුව යාමට නොහැකි. ඒ වගේ නීති ඕනේ කියලායි මේ කියන්නේ. ඊළඟට පාසල්වල එන්නත් කරණයට ගිය අවස්ථාවලදී ලැබිච්ච අත්දැකීම් වෛද්‍යවරයා කියනවා. ඒ තමයි බොහෝ මව්පියන් එන්නත් නොකරන්නයි ලිඛිතව තමන්ගේ විදුහල්පතිවරුන්ට ලිඛිතව දන්වා තිබුණා කියලත් විශේෂක් වෛද්‍ය උත්පල සංකල්ප කියනවා. ඇමරිකාවේ මාස 6 දරුවන්ටත් එන්නත විදින සූදානම් වෙනවා. අපි අර Facebook වල යන සමහර වෙලාවට මිත්‍යා මත නිසා රැවටිලා විශ්ව ශක්තියෙන් සුව කරනවා. මේ ආදී මතවලට රැවටිලා අපි මොකද කරන්න කියන එකයි මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කුලියාපිටිය උත්පල සංකල්ප කියන්නේ. එතකොට දැන් අපි මොකද කරන්න ඕනේ? දැන් ඔය විශ්ව ශක්තියෙන් රෝග සුව කරනවා. ඒ සියලුම දෙනා එක්ක තමන්ගේ ගුලියක් කරලක් විකුණ ගන්නවා. එහෙම නැත්නම් තමන්ගේ මොකක් හරි පැකේජ් එකක් විකුණ ගන්නවා. අපිට මොකද වෙන්නේ? ඒ නිසා තමයි විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාමිලා ද සිල්වා මහත්මියත් කියනවා එන්නත විදගෙන තමන්ගේ වගකීම ඉටු කරන්න. මොකද මියගිය පිරිසකින් වැඩි පිරිසක් එන්නත නොගත්ත පිරිස. මියගිය පිරිසකින් වැඩි පිරිසක් එන්නත නොගත්ත පිරිස. එන්නත ගත්ත අයට හොඳ ප්‍රතිශක්තියක් තිබුණා කියලත් විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශාමිලා ද සිල්වා මහත්මිය කලින විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරනවා. මට එන්නත් එපා කියන එක මහා මෝඩ කතාවක්. බූස්ටර් එන්නත නිසා මරණ සිද්ධ වෙලා නැහැ. සමහරු අහන දේ තමයි එන්නත විදගත්තයන් පස්සේ අතරි දෙනවා උණ ගන්න බෑ, උණ ගන්නවා අත උස්සන්න බෑ, මේ වගේ දේවල්. එතකොට මහාචාර්යවරිය කියන්නේ ඒවා එන්නතක් ගත්තාම ලැබෙන සාමාන්‍ය ප්‍රශ්න. අත පොඩ්ඩක් රිදෙනවා, අත උස්සන්න අමාරු වෙනවා, සමහර කට්ටියට උණ ගතියක් දැනෙනවා, උණ එන්න පුළුවන්, ඇඟේ පතර දෙන්න පුළුවන්. මේවා පැරසිටමෝල් වගේ ඖෂධයක් ගත්තාම දවසක් දෙකක් විතර වැඩිමුණොත් පැය 72ක් ඇතුළත සම්පූර්ණයෙන්ම හරියනවා. පොඩි කාලේ ඉඳලා අපිට ත්‍රිත්වය එන්නත ලබා දීලා තියෙනවා. පිට ගැස් වෙන්නත ලබා දීලා තියෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් බල්ලෙක් පූසෙක් කපා කෑවෙන් පස්සේ ජල බීතිකාවට එන්නත විදිනවා. ඒ වෙලාවට බල්ලෙක් පූසෙක් කැපුවාම ගිහිල්ලා මේ ප්‍රශ්න අහනවද? මේ ඔය දැන් සාමාන්‍ය සමාජ මාධ්‍යවල යන ප්‍රශ්න අහනවද? එතකොට විශ්ව ශක්තියෙන් සුව වෙන දේවල් විශ්වාස කරනවද? තවමත් මරණාසන්නව දැඩි සත්කාර ඒකකවල ඔක්සිජන් නල ගහගෙන ඉන්න බොහෝ පිරිසක් මේ කොවිඩ් ආසාදෙන වෙලා ඔවුන් එන්නත අරගෙන නැහැ. ඊයේ ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය हेवगे महात्म्या हेवगे महात्म्या ओ हेवगे महात्म्या සඳහන් කරපු කාරණාව තමයි මේ මොහොතේදී අපි කරන්න ඕන දැනුවත් කරන්න ඕන කාරණාව තමයි මේ වෙනකොටත් රෝහල්ගතව දැඩිසේ ප්‍රතිකාර ලබන බොහෝ දෙනා එන්නත අරගෙන නැහැ. එන්නතේ තුන්වන මාත්‍රාව අරගෙනත් නැහැ. එන්නත් අරගෙන නැති අය තමයි මේ බිඳවන්නේ. ඒ නිසා අපි දැක්කා මේ එන්නත එද්දි එන්නතර විරෝධය පළ කරපු සමහර දේශපාලන පක්ෂවල නියෝජිතයෝ අපි ඕක විදගන්නේ අන්තිම මිනිසයාටත් විද්දයින් පස්සේ තමයි අපි විදගන්නේ කියලා එහෙම පාරම්බෑව වුණාට අවසානයේදී Tamanට ආසා දෙන වුණාම Taman ආශ්‍රිතෙක් බවට පත් වුණාම හිමින් ගිහිල්ලා එන්නත විදගත්තා. ඒ හැමෝම එහෙමයි. ඒක තමයි වෙන්නත් ඕනේ. දේශපාලන මත ඒ සියල්ල ජීවිතයට යටයි. ඒ නිසා මේ මතවාද සියල්ල පසකලාලා එන්නත විදගන්න ඔමික්‍රෝන් රැල්ලක්කාවත් රට වහන්න අවශ්‍ය වෙන්නේ නෑ කියලා විශේෂඥ මහාචාර්ය අර්ජුනද සිල්වා මහත්මයා කරන ප්‍රකාශයක්. බූස්ටර් නොගත්තොත් මරණ ගාන නගීවි කියලා තුමා කියනවා. සුජිත් හේවාජුලිගේ වාර්තා කරන්නේ සුනාමියක් ආකාරයට වේගෙන් පැතිර ගොස් එකපාරටම නතර වීම ඔමික්‍රෝන් සැර කොරෝනා වෛරස් ප්‍රවේදී මූලික ලක්ෂණය බව මහාචාර්ය අර්ජුනද සිල්වා මහත්මයා සඳහන් කරනවා. ලෝකේ බොහෝ රටවල් වලද ඔමික්‍රෝන් පැතිර ගියේ ඒ ආකාරයට. හැබැයි එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක වන නිසා රෝග ලක්ෂණ නොමැති ආසාධ්‍යයන් තමන්ගේ නිවෙස්වලම නිරෝධාන්ට ලක් කරන්න පුළුවන්. ඉක්මනිම රෝහල්ගත විය යුත්තේ ඔක්සිජන් හිඟතාවෙන් පෙළෙන සංකූලතා ඇති වයස වැඩි සහ එන්නත් නොගත් පුද්ගලයන් කියලත් මහාචාර්ය අර්ජුනද සිල්වා මහත්මයා සඳහන් කරනවා. එතකොට ඔමික්‍රෝන් රැල්ල වේගෙන් ව්‍යාප්ත වුණත් 15% වැඩිපුර කොළඹ නගරයේ ආශ්‍රිතයන් ආසාධිතයන් වාර්තා වුණත් රට වහීමේ අවශ්‍යතාවක් ඇති වෙන්නේ නැහැ කියන එක. මොකද එන්නත ලබා දීලා තියෙනවා. එන්නතේ ආරක්ෂාව තියෙනවා. තුන්වන මාත්‍රාව ලබා ගන්න ඕනේ. එන්නත සතිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා රට වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුනද සිල්වා මහත්මයා කියනවා. රට වහන්න අවශ්‍ය වෙන්නේත් නැහැ. හැබැයි පාසල් නිවාඩු දුන්නා. පාසල් නිවාඩු ලබා දුන්නේ උසස් පෙළ විභාගය සඳහා. ඒක අද ජාතික පුවත්පත් වාර්තා කරනවා. පාසල් නිවාඩුව ගැන පුවතක් තියෙනවා. පාසල් වලට මාසයක නිවාඩුවක් ආය පටන් ගන්න මාර්තු 7 වෙනිදා කියන එකත් මතක් කරනවා. අද පුවත්පත දැන් පාසල් මෙහෙම නිවාඩු දුන්නේ උසස් පෙළ තියන්න ඕනේ නිසා. උසස් පෙළ වාඩි වෙන සිසුන්ට උපදෙස් ටිකක් තියෙනවා. හරි වටින. අද නදීෂානි පතිරණ මේ උපදෙස් ටික අද වාර්තා කරන අද පුවත්පතට. ඒ අනුව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔබට කොවිඩ් හැදිලා හෝ ආශ්‍රිතයෙක් වෙලා එහෙම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට දරුවන්ගේ දෙමාපියන්ටයි කියන්නේ 1911 දුරකථන අංකයට කතා කරලා උත්තර අහන්න පුළුවන්. ඒ වගේම පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය කියනවා විභාග අපේක්ෂකයන්ට කොවිඩ් ධනාත්මක වුණත් තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දීලා රෝහල්ගත වෙන්න. කොවිඩ් පොසිටිව් වුණත් නෙගටිව් වෙන්න එපා. හොඳ මානසික තත්ත්වයෙන් විභාගය ලියන්න. දැන් විභාගය කොහොමද කරන්නේ? විභාගයේ තියෙන කාලේ රෝහලේ ආසාදිත වෙන දරුවන් සඳහා කොහොමද විභාගය තියන්නේ කියලා ඉතාම සාර්ථක වැඩ පිළිවෙලක් විභාග දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළා. ඒක අත්හදා බැලීම සාර්ථකයි. මොකද ශිෂ්‍යත් විභාගයේදී ඒ අත්හදා බැලීම සාර්ථකයි. කොවිඩ් වැළඳීච්ච දරුවන්ට වෙනම මධ්‍යස්ථාන තිබුණා. හැබැයි ශිෂ්‍යත් වෙනනම් එක දවසයි විභාගය තිබුණේ. ඒ වුණාට උසස් පෙළ විභාගයේ සාමාන්‍යයෙන් සතියක් දවස් 10ක් විතර යනවා. ඒ සඳහා මොකද්ද සූදානම? ඒ සඳහා විශ්වවිද්‍යාල රෝහල් පද්ධතිය සූදානම් කරලා තියෙනවා. විභාගයේ පැවැත්වෙන කාල සීමාව ඇතුළත කොවිඩ් ආසාදනය වීමක් වාර්තා වුණොත් පොසිටිව් වීම විභාගයේ දින ඇතුළත දින 7ක් ඇතුළත සිදු වුණා නම් දරුවන්ට පුළුවන් රෝහල් වලදී විභාගයට මුහුණ දෙන්න. කවුරු හරි කෙනෙක් PCR පරීක්ෂණයකින් තහවුරු වෙලා දරුවෙක් කොවිඩ් පොසිටිව් වුණා කියලා දවස් 7ක් ඇතුළත විභාගයට දවස් 7ක් ඇතුළත වාර්තා වුණා නම් රෝහල්ගත වෙලා නම් ඉන්න රෝහලේ ඉඳලා විභාගයට ලියන්න පුළුවන්. ඊළඟට විභාගයේ අතරතුරදී දිනකදී රෝගිය වැළඳෙන්නට හැකියාවක් තියෙනවානේ. මොකද දවස් 7ක් 10ක් විතර යනවනේ විභාගය. එතකොට රෝගිය එහෙම වැළඳුණා නම් එවන අවස්ථාවකත් පරීක්ෂණ මගින් රෝගිය වැළඳී ඇති බව තහවුරු වන්නේ නම් රෝහල් තුල සකස් කර ඇති විභාග මධ්‍යස්ථානවල ඉඳලා උත්තර ලියන්න පුළුවන් දරුවන්ට. ඊළඟට සෙම් ප්‍රතික්ෂා වුණ එහෙම නැත්නම් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් PCR පරීක්ෂණයට ලක් නොවුණු දරුවන් සිටිනවා නම් සෑම විභාග මධ්‍යස්ථානයකම වෙනම පන්ති කාමරයක් ඒ සඳහා සූදානම් කරලා තියෙනවා. එම්බිරිස්සා ගතියක්, කැස්ස ගතියක්, උණ ගතියක් එහෙම තියෙනවා නම් එය PCR කළත් නැත්නම් ඒ දරුවන්ට ගැටලුවක් නොවෙන්න විභාග මධ්‍යස්ථානෙම වෙනම පන්ති කාමරයක් හදලා තියෙනවා. මේ ඊටාත්ම ක්‍රමවත් වැඩ පිළිවෙලා. ප්‍රවෘත්තිවල අපි වාර්තා කරන්නේ ප්‍රශ්න ඇතුණාම විතරයි. ඇඳන් නැද්ද, ඔක්සිජන් නැද්ද ඒවා වාර්තා කරනවා. හැබැයි ස්මූත්ලි ස්මූත් ඔපරේෂන් එකක්. ඒ කියන්නේ මෘදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙද්දී මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වෙද්දී ගැටලු නොවන අවස්ථාව වාර්තා කරන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. කියන්නේ ඒක තමයි ප්‍රවෘත්තිවල ස්වභාවය. ගැටුමක් ඇති වෙන අවස්ථාව තමයි වාර්තා කරන්නේ. හැබැයි ස්තුති නදීෂානි පතරණ මේ ලිපිය ලියනවට එතකොට මේ උසස් පෙළ දරුවන් කොවිඩ් වලින් ආරක්ෂා කරගන්න සහ කොවිඩ් ආසාදනය වුණු ආශ්‍රිත වෙච්ච දරුවන් කොහොමද මේ අවුරුද්ද විභාගයට ලියන්නේ? දරුවන්ට ලියන්න සුදුසු වාතාවරණයක් අවුරුද්දක් ආයේ අපත යනවා කියලා කියන්නේ මහා අපරාධයක්. ඒ නිසා ඒ අපරාධය වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳව මේ උපදෙස් දීලා තියෙන්නේ. තවමත් විභාග සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් විභාග දෙපාර්තමේන්තුව අමතන්න කියලා අධ්‍යක්ෂ ජෙනරාල් LMD ධර්මසේන මහත්මයාත් කියනවා. ඔන්න ඔහොමයි ගැටලු විසඳ ගන්න ක්‍රමවේදය. මේවා ගැන කවුරුවත් උද්ඝෝෂණ කරන්නේ නැති නිසා ඒවා වාර්තා වෙන්නේ නැහැ. හැබැයි උද්ඝෝෂණ කරන්න සමහර කාරණා තියෙනවා. මොනවද? මුව ආවරණ අත්වසුම් නිසා ජලයත් අවදානමේ කියලායි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. සහන වික්‍රමගේගේ වාර්තාවක් අරුණ පුවත්පතේ වසංගතය ආරම්භ වෙච්ච මුල් කාලේ එක්සත් ජාතීන්ගේ සංවිධානය බෙදා හැරපු බිලියන 1.5ක් වන අයිටම් වලින් වැඩිම ප්‍රමාණයක් අපද්‍රව්‍ය වෙත ආයි එකතු වෙලා තියෙනවා. අපද්‍රව්‍ය විදියට ආයි එකතු වෙලා තියෙනවා. බාර් දීප, ඒ කියන්නේ බෙදා දීපු බොහෝ දේවල් බිලියන 1.5න් වැඩි ප්‍රමාණයක් මේ සහන ද්‍රව්‍ය වලින් ආයි අපද්‍රව්‍ය විදියට එකතු වෙලා තියෙනවා. මේ තොගේ බර ජම්බෝ ජෙට් යානා 2,62,000ක් විතර බරයි කියලා තමයි කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඒ කියන්නේ පොලිතින්, ප්ලාස්ටික්, ඊට පස්සේ මුහුණු ආවරණ මේ සියල්ල මේ විදිය දේවල්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සෞඛ්‍ය සහන විදියට බාර දුන්නේ ප්‍රදානය කළේ. අපිත් සිලිසිලි මළුවල බාණ්ඩ ගිහිල්ලා දුන්නා. ඊට පස්සේ මුව ආවරණ මේ සියල්ල අවසානයේදී ඒවා පරිසරයට එකතු වෙනවා අපද්‍රව්‍ය විදියට. ඒවා ජම්බෝ ජෙට් යානා 2,60,000ක් බර අපද්‍රව්‍ය පරිසරයට එකතු වෙලා එකවරක් පමණක් භාවිත කර ඉවත දමන මුව ආවරණ දිනකට බිලියන 3.4ක සංඛ්‍යාවක් 2020 දී එකතු වුණා කියලා කියන්නේ. දවසකට බිලියන 3.4ක්. ඒ නිසා අර මුහුණු ආවරණයම ලබා ගන්නදී අර නැනෝ තාක්ෂණයේ තියෙන ඒවා කිව්වා රෙදි. හැබැයි අපි කරන්නේ අර කියන්නේ ඩිස්පෝසබල් මාස්ක් එක වෙනතම් පාවිච්චි කරලා ඉවත් කරන මුහුණු ආවරණය වුණත් ඒක සතියක් විතර දාන හොද එහෙම කරන්න එපා. ඊළඟට බිත්තර ගහපු සැකකරුවන් අතුරුදන් කියලා අද වාර්තා කරනවා මනෝජ් එදිරිසිංහ මීරිගම ඉඳලා. බිත්තර ගහපු සැකකරුවන් අතුරුදන් අපි ඇල්ලුවේ නැහැ. SDIG අජිත් රෝහණ කියයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා අරුණ පුවත්පත. ඒ අනුව අරුණ පුවත්පත සඳහන් කරන පුවත අනාවරණය කරන්න කැමැති ඇතුල් පිටුවෙන් තවදුරටත් විස්තර වාර්තා කරනවා මේ පිළිබඳව. ඇතුල් පිටුවක තමයි වාර්තා කරන්නේ. පසුගිය 30 වෙනිදා ජාතික ජනබලවේගයේ පාක්ෂිකයන් විසින් පොලිසියට බාර දුන්න සැකකරුවන් දෙදෙනා පොලිසිය විසින් ප්‍රතිකාර සඳහා වතුපිළිවෙල රෝහලට ඇතුළත් කළා. පොලිසිය ආරක්ෂාව යටතේ සිටි ඔවුන් දෙදෙනා පෙරේදා පස්වරුවේ සෝවීමෙන් පස්සේ රෝහලෙන් බැහැර කර තිබෙනවා කියලායි සඳහන් කර සිටින්නේ. මේ සම්බන්ධයෙන් අජිත් රෝහණ මහත්මයා කියන්නේ ජාතික ජනබලවේගයේ රැළියට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය වෙත බහර දී තිබුණත් ඔවුන් තුවාලා බා සිටි හේන් වතුපිළිවෙල රෝහල් පොලිසිය අධීක්ෂණයටතේගේ ප්‍රතිකාරගෙන තිබූ අතර ඔවුන් අත්අඩංගුවට නොගත් බවයි කියලායි සඳහන් කර සිටින්නේ. බිත්තර ගහපු සැකකරුවන් අපි ඇල්ලුවේ නැහැ කියලා SDIG අජිත් රෝහණ මහත්මයා කියනවා කියලායි සඳහන් කර සිටින්නේ. ඊළඟට දිවෙන පුවත්පත වාර්තා කරනවා බොරැල්ලි දේවස්ථාන බෝම්බ සිද්ධියට ඇල්ලූ 30 දෙනෙක් නිදහස්. AG අබේනායක වාර්තා කරනවා විමර්ශන ගැන සෑහීමකට පත් වෙන්න බෑ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය කරන ප්‍රකාශය වාර්තා කරනවා දිව ඉන පුවත්පත. ඒ වගේම තමයි මේ නඩු විභාගයේදී AG අබේනායක වාර්තා කරනවා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්මයා කරපු ප්‍රකාශය දොස්තර පිස්සු චරිතයක් රඟපානවා. ඒ කියන්නේ අමතක වෙලා මානසික ආබාධ සහිත තත්ත්වයක් නිසා මේ කටයුත්ත කරා කියලායි නිකන් ඔහු ඔප්පු කරන්න යන්නේ. කොහොමුණත් මේ කවුද, මේවා පිටිපස්සේ ඉන්නේ කවුද, තාත්තල පුත්තු කවුද කියන එක මේ වෙනකොට හෙළිදරව් වී තිබෙනවා. හෙළිදරව් වෙන කාරණා තව තියෙනවා බොහොමයක්. ඒ තමයි එකක් වී සහල් සම්බන්ධ කතාව. අපි එදා කිව්වා වගේම මෙදා වී අසන්න හොඳටම අඩු වෙලා කියලා සමගි ජනබලවේගයේ JC අලවතුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා. විශේෂයෙන්ම මේ කුරුණෑගල ඇතුළු මුළු ලංකාවේම අස්වැන්න නෙලන කාලය. අපි එදා කිව්වා ආණ්ඩුවට කෘෂිකර්ම ඇමතිවරයාට මේ ප්‍රශ්නෙත් එක්ක පෝර ප්‍රශ්නෙත් එක්ක 50ක් 60ක් දක්වා මේ පාර වී අසන්න අඩු වෙනවා කියලා. එහෙම අඩු වෙලා තියෙනවා කියලා තමයි ඔහු කියන්නේ. එතකොට සමගි ජන බලවේගය ඔවුන්ගේ ගොවිජන ප්‍රතිපත්තියත් පහුගිය දවසක එළි දක්වමින් කිව්වා අපි 100%ක්ම රසායනික පොහොර දෙනවා කියලා. එතකොට රසායනික පොහොර වෙනුවෙන් කරන සටන තමයි මේ පෙන්නුම් කරන්නේ. යනුව රසායනික පොහොර ගෙන්වන සමාගම් ඇස්සමෙන්තු හදලා පෙන්වු විදියටම අලවතුළු මහත්තයලා කිව්වා 160ක් 50ක් 60ක් විතර අස්වැන්න අඩු වෙනවා කියලා. හැබැයි වගා කරපු අය දන්නවා අස්වැන්න වැඩි වුණා කියලා. හේතුව තමයි බොල් අඩුයි. අස්වැන්න ලැබපු අය දන්නවා අස්වැන්න වැඩි වුණා කියලා. කියන වගා කරපු අය දන්නවා අස්වැන්න අඩු වැඩි වුණා කියලා. හැබැයි අලවතුළු මහත්තයලාගෙන් අහලා වගා නොකරපු අයට හුලං තමයි කියලා පේන්නේ. මොකද මේ ගැටලුව මේ ඇවුලුවම ගොඩක් දුරට තිබුණේ උතුරු නැගෙනහිර සීමාවෙන් මෙපිට. උතුරු නැගෙනහිර ජනතාව කිසිම උද්ඝෝෂණයක් කරේ නැහැ රසායනික පොහොර ඉල්ලලා. ඔවුන් ඊටම කැමැත්තෙන් පරිසරහිතකාමී ජෛව පොහොර වලින් වගා කළා. මෙන්න ඔවුන් අස්වැන්න නෙලන්නත් පටන් අරගෙන. ඒ අනුව රජය වී මිල දෙය ගැනීම ආරම්භ කළා තිනවා. ඉන්දික හේවා විතරන වාර්තා කරනවා නාඩු කිලෝ රුපියල් 90යි, සම්බ කිලෝ 92යි, කීරි සම්බ 95යි මේ රජය මිලදී ගන්න මුදල. වී මිලදීගැනීම සඳහා මේ වනවිට අස්වැන්න නෙලන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගබඩා විවෘත කිරීම ඊයේ සිට ආරම්භ වුණා. උතුරු නැගෙනහිර ජනතාව බුද්ධිමත් ඔවුන් මේ දේශපාලන කතාවලට දේශපාලන රැවටිලිවලට අහුනේ නැහැ. ඔවුන් වගා කළා. ඔවුන් අස්වැන්න නෙලන්න පටන් අරගෙන තියෙනවා. ඒ අනුව වී මිලදී ගැනීමට ගොවීන්ට අවස්ථාව දෙනවා. ඒ වගේම වී මිලදී ගැනීම මධ්‍යස්ථානට වී රැගෙන ගොවීන්ට ප්‍රවාහන දීමනාවක් ලබා දීමටත් කටයුතු කරනවා කියලා බී අලුවි මණ්ඩලයේ සභාපති නිල් දාස් මහත්මයා කිව්වා කියලායි වාර්තා කරන්නේ. රුපියල් 75ට තමයි වී මිලදී ගන්න කියලා මුලින් සූදානම් වෙලා තිබුණේ. නමුත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ඒක වැඩි කරන්න කියලා. ඒ අනුව නාඩු වී කිලෝ රුපියල් 90ට මිලදී ගන්නවා කියලා කියනවා. ඔන්න ප්‍රතිඵල. වපුරපු අයට නෙලා ගන්න පුළුවන් අස්වැන්න. ඒ අස්වැන්න නෙලාගන්න එක කිව්වයින් පස්සේ තමයි අපි වාර්තා කරන්නේ අද අර උදෙන්මත් කිව්ව වගේ උඩවලවේ මඤ්ඤොක්ක අරාබියට රස වැටේ. තැඹිලි ගස් ලැබු පිටරට යවනවා. ප්‍රගීත් ජනක කොළොන්නේ ඉඳලා වාර්තා කරනවා මේ කවුද මේ ජාතික වීරයා. මේ ජාතික වීරයා පිළිබඳව වාර්තා කරන්නේ අද ප්‍රගීත් ජනක කොළොන්නේ ඉඳලා. මේ ජාතික වීරයා තමයි DH අජිත් රත්නසිරි. පදිංචිය උඩවලව 50 කඩුවේ. මම ව්‍යාපාරයක් කරන්න ආසාාවෙන් හිට ඉස්සෙල්ල ඉඳලම. හැබැයි ලැජ්ජවෙන්න නෑ මම කියන්න. ඉස්සර මේ පණහකඩුව වගේ වෙනත් ප්‍රදේශවලට ගිහිල්ල කුලියට මං්ඥොක ගලවන එක තමයි මම කළේ. හැබැයි ඊට පස්සේ මම ටිකටික මං්ඥොක වවන්න පටන් ගත්තා. මං්ඥොක්ක අරගෙන විකුණන්න පටන් ගත්තා. මං ව්‍යාපාරය පටන්ගෙන අවුරුදු 7ක් වගේ කෙටිකාලයක් තමයි තවම වෙන්නේ. මුලින්ම වාහනේ මං්ඥොකටික පටාරගෙන පටවගෙන කොළඹට ගිහිල්ල කොළඹ කොම්පැනීකට දුන්න. ඒ වෙලාවෙ තමයි මම දැක්කේ මේ අරං්ඥන මං්ඥොක්ක ඇසුරුම් කළ රටයවන හැටි. මටත් ඒ වෙලාවෙ ලොකු ආසාාවක් ඇති වුණා මේ වැඩේ කරන්න. එතකොට මේ ආසාාව කැපවීම උනන්දුවේ ප්‍රතිඵලය විදියට මේ වෙනකොට මේ ලිපියලියන ප්‍රගී ජානක කියනවා. අපි යනවටත් විශාල ටැංකික දෙකක ඩුබායි සහ කටාරයවීම සඳහා මං්ඥොක්කා සහ තැමිලි ඇසුරුම් කරමින් සේවකයෝ ලහිලාහියෝ වැඩ කරමින් සිටිය කියලා කියනවා. එතකොට තව විස්සර තියෙනවා මේ වැඩේ පටන්ගනිද්දි ගමේ මිනිසු මාර කතා මට කිව්වා. හැබැයි මම ඇහුවෙනෑ මම වැඩේ කලා දැන් මෙන්න ප්‍රතිපරාරගෙන තියෙනවා. එතකොට අර මාර කතාහගෙන එනතම් මාර කතා ශයා කරගෙන හිටියන්නම් අජිත් රත්නසිරිත් තවමත් එතනම තමයි. අනුන්ගේ වතුවල මං්ඥොක කුලියට ගලවනවා. හැබැයි මාර කතා අහන්න නැතුව ඊල්ළඟට මාර කතාශයා කරකරින් නැතුව මාර කතාවලට කමෙන්් සදාඉන්න නැතුව මාර වැඩක් කරපු හින්දා අද ඔහු ජාතික වීරයෙක් බාට පත්වෙනවා. ජාතික වීරගෙනකවෙන් පස්සේ නිදහස ගැනත් පුවතුත් තියෙනවා. ඒ අතරේ අද ආචාර පරාක්‍රම වෛද්‍යනාතගේ ලිපියක් තියෙනවා එලවලු තෙල් අවශ්‍යතාව මී තෙල්වලින් සැපිරිය හැකිද කියන ප්‍රශ්නාර්ථය. හැබැයි ඔහු කියන කතාවේ එක හරය එහෙමතා එක කරුණක් අපි උපුටා දක්වන්න කැමති. ඒත් තමයි මීතෙල්. මීගස විධ අවශ්‍යතා සඳහා අතීතයේ භාවිත කරලා තියෙනවා. ඒක වටිනාකම නිසාම සුද්දෝ මීගස කපන්න උපදෙස්තුන්න. ඔලිව් තෙල්වලට සමාන ගුණ තියෙනවා මීතෙල්වල. එනිසා මීතෙල් හොඳ ආදේශකයක් වෙයි. ඔහු ඔහුගේ ලිපියේ තව ආදේශක ගැන කියනවා. ඒ පරිසර හිතකාමී නොවන ආදේශක ප්‍රවර්ධනය කරන්න අපි සූදානම් නැති නිසා ඒවා කියන්න ලෑස්ති නෑ. හැබැයි මීගස් අදටත් බොහෝ ගම්මානවල ගංගෙවල් වල තියෙනවා. ඒ නිසා මෙතෙක්කල් මීගෙඩි වැටුනාම ඒවා ඔහේ සත්තුන්ට කාලයන්න විසි කරන්නම් මීතෙල් හිඳින්න පටන් ගන්න හොඳ වෙළඳ පොලක් හදාගන්න පුළුවන්. මං්ඥොක්ක විකුණලා මේ වෙනකොට කන්ටේනර් දෙක තුනක් එක වතාවේ ඩුබායි වලට යවන වීරයෝ ඉන්න රටේ. ඒ නිසා ඔය එක එක්කෙනා කියන කතා එක එක්කෙනා ඒගොල්ලෝ අපිව ඒගොල්ලොන්ගේ සාක්කුවට දාගන්න කියන කතා ගණන් ගන්නේ නැතුව අපි අපේ සාක්කුව පුරව ගන්න වැඩ කරමු. සිංහකොඩි මහපාරේ වේලේ ජාතික වීරයන් ගැන පුවත් කිව්වන් පස්සේ ජාතික වීරයෝ ඉන්නවා අදටත්. අර කොළොන්නේ තරුණයත් එහෙමයි, කොළොන්නේ අජිතුත් එහෙමයි. ලංකාවේ මඤ්ඤොක් කමිල තීරණය කරන්නේ අජිත් කියලා කියනවා. ඒකයි අපි වීරයෙක් කියලා කිව්වේ. සිංහකොඩි මහපාරේ වේලේ ගිය අවුරුද්දේ කොඩි ඉතුරුණා. පොඩි කොඩියක් රුපියල් 60ක් වෙලා. කොහොම වුණත් චීනෙන් ගෙන්නපු ජාතික දජ එවනතන් පිටරටින් ගෙන්නපු ජාතික කොඩි විකුණන සංස්කෘතිය නතර වුණේ 2019 න් පස්සේ කියන එකත් මේලා මතක් කරන්න ඕනේ. හරිත ලංකා ගෙවතු වගා සංග්‍රාමයේ රටපුරා ආරම්භ වෙනවා. අන්න හොඳ උදාහරණයක්. අජිත්ලා වගේ මිනිස්සු තවත් ඉන්නවා නම් සහ අජිත්ලාගේ පුවත් කිව්වයන් පස්සේ අජිත්ලා වගේ අපිත් කරන්න ඕනේ කියලා හිතුවනම් හරිත ලංකා වගා සංග්‍රාමය ඊට හොඳ අවස්ථාවක්. රතන හිමිගේ මන්ත්‍රී ධූරයට එරෙහි ලිපිය පක්ෂ ලේකම් ඉල්ලාස් කරගනි. කමල් මහේන්ද්‍ර වීරරත්න මව්බිමට වාර්තා කරනවා. ලයිසන් වලට මෙඩිකල් ගන්නා 1213 කින් 145 කුඩ්ඩෝ. මේක නම් ටිකක් කිව්වට කමක් නැහැ කියලා හිතෙන්නේ. ලයිසන් ගන්න मेडिकल එකට ආපු 1213ක් පරීක්ෂාවට ලක් කරලා තිනවා. ඔවුන්ගේ ලේ පරීක්ෂා කරලා තිනවා. එයින් 145ක් කුඩ්ඩෝ කියලා තමයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ කියන්නේ. මින් වැඩිම පිරිසක් ලොරි රථ ධාවනය කරන්නන් 21 දෙනෙක් බස් රථ ධාවනය කරන්නන් කියලායි සඳහන් කර සිටින්නේ. අර සාමාන්‍යයෙන් මත් වතුර බීලා රථ ධාවනය කරන අය අඳුනා ගැනීම සඳහා පොලිසියට ක්‍රමවේදයක් තියෙනවා. අර බැලුම් පුම්බනවා කියලා කියන්නේ උනට මද්ද්‍රව්‍ය භාවිත කරලා රථ වාහන එළවන අය පරීක්ෂා කරන නිසි ක්‍රමවේදයක් නැහැ. ඒ නිසා තමයි මේ ලයිසන් ගන්න ආපු වෙලාවේදී ඔවුන්ව පරීක්ෂාවට ලක් කළේ. 1215ක් අරන් බැලුවාම 1213ක් අරන් බැලුවාම ඒන් 145ක්ම මද්ද්‍රව්‍ය භාවිතයට අබ්බැහිච්ච අය. ඒ අතරින් බහුතරය ඉන්නේ ලොරි රථ රියදුරෝ සහ බස් රථ රියදුරෝ. ඉතින් දෙවියන්ගෙම පිහිටයි. නවක පොලිස් රාලහාමිගේ ගිණුමින් 80000ක් පන්නපු සාජන් රිමාන්ඩ් වැඩත් තහනම් කියලාත් අද තවත් පොලිස් පොතේ පුවතක් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. ඊළඟට බස් සේවය අරඹා මගේ සූදුක් අහන ගිය රාජ්‍ය අමතිට මගීන්ගෙන් රොස්පරොස්. රාජ්‍ය අමතිතුමා කවුද? නාලක ගොඩහිව රාජ්‍ය අමාත්‍යවරයා. ජනතා පැසසුම් වාර්තා නොකර සුළු දෙයක් පළ කිරීම කනගාටුවක් කියලා සඳහන් කරනවා. ඒක තමයි වාර්තා කරන්නේ ස්වරූපය. එකැනේ වාර්තා කරනදී හැම විටම අර අපි දවසකත් කිව්වා මේ බල්ලා කකුල කන එක තමයි නෙවෙයි පුවත වෙන්නේ. මිනිහා විසින් කියන බල්ලගේ කකුල කන එක තමයි පුවත වෙන්නේ. බල්ලා කකුල කන එක නෙවෙයි, බල්ලගේ කකුල කන එක තමයි පුවත වෙන්නේ. හැබැයි එහෙම පුවත් වාර්තා කරાવી. ඒ වුණාට එමත්තුමා ගිහිල්ලා බැනුම් අහගෙන හරි මිනිස්සු අතරට යන එක තමයි වටින්නේ. මිනිසුන්ගේ පීඩනය තමයි මේ පිට වෙන්නේ කියලා අද අරුණ පුවත්පතේ එක සාකච්ඡාවක් කරද්දී රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහිව කියනවා දේශපාලනය අපි හැමෝටම අලුත් අත්දැකීමක්. මේ වියත්මග ඔස්සේ පැමිණි අපි හැමෝටම අත්දැකීමක්. මේකේ සංකීර්ණතාව වැඩ කරගෙන යද්දී තියෙනවා. හැබැයි ජනතාව මේ විදිහට ප්‍රතිචාර දක්වන්නේ ජනතාව තුළ තියෙන පීඩනය. ඒ පීඩනය ඇති වෙන්නේ ආණ්ඩුවට එරෙහිව එහෙම නැත්නම් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පමණක් නොයි. මේ මොහොතේදී ලෝකයක් පීඩාවට පත්වෙච්ච ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව කළමනාකරණය කිරීමේදී මතුවන අභියෝගාත්මක තත්ත්වයන් එක තමයි ජනතාවගේ මෙහෙම ප්‍රතිචාර මතුවෙන්නේ. හැබැයි ඒක ගැටලුවක් නෑ. අපි ජනතා නියෝජිත විතර අපි ඒක විඳින්න සූදානම් වෙන්න ඕනේ. මිනිසුන්ගේ පීඩනය තමයි මේ පිට වෙන්නේ කියන එකයි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවත් කියන්නේ. මිනිසුන්ගේ පීඩනය ගැන කිව්වන් පස්සේ එහෙම මිනිසුන්ගේ පීඩනය මාධ්‍යවලින් පළ කරනවා. මාධ්‍යවල එහෙම නැත්නම් පුවත්පත් කලාවේදී ගුරු හරුකම් දීපු චරිත පිළිබඳව ලියවෙන ලිපි උපුටා ගන්න අපේ කෘතවේදීත්වය ඇතිව, ඒ කියන්නේ යුතුයකමක් ඉෂ්ට කිරීම අරමුණු කරගෙන සිනමා විචාරලියා පත්තර ලෝකයේ ඉහළනබගේ ඇස් සුබසිංහයන් පිළිබඳව ඒඩී රංජිත් කුමාර පුවත්පත් කලාවේදියා, ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා ලිපියක් ලියනවා. මීට වසර 17කට පෙර 2005 පෙබරවාරි 3 වනදා ජීවිතයෙන් සමගත්ත සිළුමින දිනමින ලංකාදීප නවයුගය මිහිර පුවත්පත් වල කර්තෘ පද වියදරු එස් සුබසිංහ මහත්මයා පිළිබඳවයි මේ ලිපිය ලියන්නේ. ඒ අනුව දැන් සුබසිංහ මහත්මයා කියන්නේ කවුද කියන එක පිළිබඳව සඳහන් කරනවා. විශේෂයෙන්ම ගත්තාම ඔහු සිනමා විචාර තමයි මුලින්ම ලිව්වේ. තමාට වඩා කොළඹ ආනන්ද විද්‍යාලයේ පන්ති 2කට 3කට ඉහළ පන්තියක සිටි සුබසිංහ කියලා ශිෂ්‍යෙක් සිංහල භාෂා විෂයට වාර්ෂික ත්‍යාගය ලබාගත් ආකාරය මහාචාර්ය ජේ.බී. දිසානායක සූරීන්ට මතකයි. සුබසිංහ නම් මේ ශිෂ්‍යයාගේ නිර්මාණාත්මක හැකියාවන් මොනවට පිළිඹු කරමින් ආනන්දේ සිවගුරුනාදන් ත්‍යාගයද ලබාගත්තේ 1949 දී. මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන 1953 දී ලේක් හවුස් එකකින් ආරම්භ කරන්නේ. සුබසිංහ මහත්මයා කොතරම් සිනමාවට ඇලුම් කළාද කියලා කිව්වොත් ජනතා සිළුමිණ පත්‍රවල සහ පුවත්පත් ගණනාවක් ගැන කියනවා. කලබලේ නිසා ඒ ඔක්කොම කියන්නත් වෙලාවක් නැහැ. මේ පුවත්පත් වලට සිනමා විචාරය පිළිබඳ ලිපි ලිව්වා. ඒ සිනමා විචාරය පිළිබඳ ලිපි ලිවීම තමයි සිනමා සංනිවේදනය. එහෙම නැත්නම් සිනමා රසඥතාව පුළුල් කරන සහ පස්සේ කාලෙකදී සමාවෙන්න සිනමා වේදීන් පිරිසක් බිහි කරන්න මූලික වෙන්නේ. අහස්කව්ව අද රජිත බස්නායක සටහන් තබන්නේ මහගෙදර චිත්‍රපටය පිළිබඳව. 30 අබේසේකරන්ගේ මහගෙදර චිත්‍රපටය පිළිරූ බිඳහෙළූ මහගෙදර. මේ චිත්‍රපටයේදී තමයි අපිට මේ නිල් අහස්තලයේ කියන ගීතය අහන්න ලැබෙන්නේ. රජිත බස්නායක මේ චිත්‍රපටය පිළිබඳව විමර්ශනාත්මක අදහසක් ඉදිරිපත් කරනවා. දැන් නිල් අහස්තලයේ කියන ගීතය මේ ආචාර්ය 30 අබේසේකරන්ගේ බොහෝ චිත්‍රපටිවලට සංකේත භාවිත කරන ආකාරය දැක ගන්න පුළුවන්. ඔහුගේ තිරරචනා කලාවිදිත් එහෙම සංකේත ඉතාම ප්‍රබලව පාවිච්චි කරනවා. ඒක ආරම්භක යුගයේ චිත්‍රපටයේ ඉඳලම දැක ගන්න පුළුවන්. ගම්පෙරළි චිත්‍රපටයේ තිර කතාව ලියන තැන ඉඳලම. ඒ වගේම දැන් නිල් අහස්තලයේ කියන ගීතය සංකේතයක් විදිහට භාවිත වෙනවා මහගෙදර චිත්‍රපටයේදී. පවුලේ සියලුම දෙනා එකිනෙකාට බෙදීවෙන් ඉන්න සියලුම දෙනා එකතු වෙන එකම අවස්ථාව මේ නිල් අහස්තලයේ කියන ගීතය. නිල් අහස්තලයේ කියන ගීතය පිළිබඳවත් වෙනම ඉතිහාස කතාවක් තියෙනවා. ඒක කියන්න වෙලාවක් නැහැ. මොකද ක්‍රිකට් පුවතක් තියෙනවා පෝල් ෆ්‍රාබිස්ගේ ප්‍රතික්ෂේප වීම. ඔහු එන්න බෑ කියලා කිව්ව ලංකාවට. ඒ නිසා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර නවීඩ් නවාස්ට හිමි වෙනීමට නියමිතයි කියලා සඳහන් කර සිටින්නේ. ඔහු දැනට බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කියලයි අද මව්බිම් පුවත්පත කියන්නේ. මෙහෙම පුවත් ගණනාවක් අතරේ තවත් පුවත් රසක් තියෙනවා. හැබැයි කාලය ඒවට ඉඩක් නොදෙන නිසා එක පුවතක් විතරක් කියාගෙන යන්නම්. ඒ තමයි අර මීට දවස් 2-3කට කලින් අපි පානදුර රෝහලේ ගිලන් රත රේදුරෙක් පිළිබඳව බොහොම වර්ණනාත්මක මුකෙන් කතා කරන්නේ කොරෝනා කාලෙත් එහෙම ජීවිත බේරගන්න කටයුතු කළා කියලා. අපි ඒ කතා කරපු කටවල් වලින් අපිට කියන්න වෙනවා ලොක්ඩවුන් කාලෙත් බරටම වැඩ කළා. සිලින්දුගේ කෝටි 100ක කුඩු ගිලන් රතෙන් ඇදලා පොලිස් විමර්ශනවලදී හෙළවෙයි කියලා හේමන්ත රන්දුන වාර්තා කරනවා. එතකොට මේ ගිලන් රතේ වැඩ කරන ගමන් මොකද කරලා තියෙන්නේ? සිලිඳු කියලා තවත් මද්දව ජාවාරම්කාරයෙක්ගේ ඔහුගේ කුඩු ප්‍රවාහණය කිරීමේ කටයුත්තේ මේ පුද්ගලයා නියැලිලා තියෙනවා. ඒ කියන්නේ මේ රේදුරා නියැලිලා තියෙනවා කියලා තමයි වාර්තා කරන පරීක්ෂණ පරිදි හෙළිවිලා තියෙන්නේ. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙනවලු. ඒ වෙද්දි තමයි අලුත් තොරතුරු එළිවිලා තියෙන්නේ. දැන් මුලින් වාර්තා වුණේ පාතාල කල්ලියක් ආවා, වෙඩි තිබ්බා, හැබැයි ඔහු බේරුණා කියලා. එතකොට ඇත්තරම ඔහු අපිට ඒ වෙලාවේදී ඔහු වටින මිනිසෙක් විදිහට දැනුණා. හැබැයි පරීක්ෂණ කරගෙන යද්දී අනාවරණ වෙනවා ඔහු මේ ජාවාරමට වෙන පැත්තකින් සම්බන්ධයි කියලා. පරීක්ෂණවල ස්වභාවය ඒකයි. අද හොයාගන්න තොරතුරු හිට වෙද්දී තවත් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය බොරැල්ලේ දේවස්ථානයේ සිද්ධි පිළිබඳව වුණත් සමහර උදවිය සමාජ මාධ්‍යයට අවිල්ල එහෙම නැත්නම් Zoom තාක්ෂණය ඔස්සේ විවිධ ප්‍රකාශ කළා වුණාට අප කියන්නේ විමර්ශන කටයුතු වල ස්වභාවය හඳුනා ගන්න ඕනේ. විමර්ශන කටයුතු කියන්නේ ඕක තමයි. එක හුස්මට කාටුන් කියවන්නේ මෙහෙමයි ආ. අංජනගේ කාටුන් එක දිනවෙන පුවත්පතෙන් රජ වෙන්න පොර කන්නේ නැතුව සාකච්ඡා කරමු කියලා රාජිත විපක්ෂයට කියනවා. ඒකටත් පොලිමක් හැදුණා නම් හරිනේ. එච්චරක් පිළිස ඉන්න නිසා ඊළඟට අද MD වීරරත්න බඳුල ඇමතුමාට කියනවා සර් සතොසට යන වෙලාව කියන්නකෝ. අපිටත් යන්න බඩු ටිකක් ගන්න. අපිටත් මොන හරි ගිහිල්ලා ගන්න. සර් යන වෙලාවක් කියන්නකෝ. ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුන් එකට යනවා. ජල බිල් ගෙවලා නැති මැති ඇමතිවරුන් 48කට අපි නඩු දානවා බං. වාසුදේව ඇමතුමා කියනවා. කමක් නෑ. ඔන්න ඔහේ ඒකත් අපිම ගෙවලා දාන්නම් සර්. අවුලක් නෑ. චමුත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් බලය රැක ගන්න ආණ්ඩුවේ ව්‍යවස්ථාකයටයක් ගන්න යනවා කියලා මෛත්‍රී කියනවා. ගැට අතරින් හොඳම ගැටේ 2015 මෛත්‍රී ගහපු ආප්ප ගැටේ තමයි මං හිතන්නේ. දවසේ පද 4 ගැට අතරින් හොඳම ගැටෙන් පස්සේ අපි තෝරගන්නවා විදුර අබේදනායකගේ කවිය දියවන්නාව දිය කෙලියට නිසි තැනකි ජල බිල් පොළු තැබූ 48 දෙනෙකි ඕනට නඩු දමන්නට වාසුගේ තැතගී නඩු දැමුවත් ඉරකි අන්තිමටම තිතකී අපිත් තිත තියෙනවා. හැබැයි එන්නත ලබා ගන්න මතක කරන්න එපා. ආයුබෝවන්.